ලොවක් සලිත කළ වසංගතයක්. කොවිඩ් වසංගත තත්ත්වය ලෝකේ බොහෝ රටවල් වෙලා ගත්තා. මිනිසුන්ගේ රැකී රක්ෂා අහිමි වුණා. ජීවිත ගමනේ යාම් වීම නතර වුණා. දරුවන්ගේ අධ්‍යාපනය ඇන හිටියා. මිනිස් ජීවිත අහිමි වුණා. ජීවතුන් අතර සිටින්න උන්ට ජීවිතයේ අතරමඟ නැවතිලා වගේ දැනෙන්න පටන් අරන්. බොහෝ ප්‍රශ්න සහ ආර්ථික දුෂ්කරතා එක්ක ජීවිතයට මොහොන දෙන්න සිදු වෙලා. ජීවිතයට අයිති වටිනාම අවස්ථා අහිමි වුණා. විශ්වාසයේ ඇදහිල්ලේ මාවත් ඇහිරුණා. කෝවිඩ් වසංගත තත්ත්වෙන් පස්සේ මොකද වෙන්නේ? ජේසු පිහිටයි හිතවතුනේ. අදත් වර්බුම් රූපවාහිනී නාලිකාව මගින් ඔබ හා සමගින් අපි එක්වෙන්නේ පශ්චාත් කෝවිඩ් වසංගතය සහ ශ්‍රී ලාංකේය කතෝලික සභාවේ කාර්යභාරය පිළිබඳව කතා කරන්න. විශ්වාසය කියන්නේ අපිට නොපෙනෙන දේ කෙරෙහි බලාපොරොත්තු වීමයි. සුද්දෝ පාවුලුතුමා රෝමවරුන්ට යවන ලිපියේ 8 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම සඳහනක් කරනවා. අප ගැළවීම ලබා ඇත්තේ බලාපොරොත්තුව කරන කොටගෙනයි. පෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙන්නේ කුමටද? නොපෙනෙන දේ ගැන අපි බලාපොරොත්තු වෙමු. නොපෙනෙන දේ කෙරෙහි බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් යුතුව බලාපොරොත්තු වෙමු. හිතවතුනි, අද අපිට ලෝකයක් හැටියට, රටක් හැටියට, පවුලක් හැටියට සහ ඒ වගේම පෞද්ගලිකව ජීවිතේ අපි එක එක්කෙනාට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මෙන්න මේ අත්දැකීමටයි. සුද්දෝ පාවුලුතුමා එදා කියපු ඒ කාරණේ අද අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ පෙනෙන දෙයක් කෙරෙහි බලාපොරොත්තු වෙන්නේ නැතුව නොපෙනෙන දෙයක් කෙරෙහි බලාපොරොත්තු වෙන්න. මේ අද රට පුරා, ලෝකේ පුරා සීග්‍රෙන් පැතිර යන කෝවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපිට කරුණාකාරණා දන්නේ නැතුව, වෛරසය පිළිබඳව දකින්නේ නැතුව විශ්වාස කරන්න සිද්ධ වෙලා තියෙනවා. ස්වාමින් වහන්සේ කිරේ විශ්වාස කරලා විශ්වාසයේ ජීවිතේ වර්ධනය කරමින් තමයි මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් අදත් අපි කතා කරන්න සූදානම්. අපේ මේ වැඩසටහනට අදත් එක්වී සිටින්නේ පමුණුගම මිසමේ සාන්ත ජෝසප් දේවස්ථානයේ මිසම් සේවක ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා. අපි උන්වහන්සේව අදත් වෙනද වගේම ජේසු පිහිටයි කියලා පිළිගන්නවා. ජේසු පිහිටයි පියතුමනි, අපි ගිය සතියේ මේ කාරණය පිළිබඳව බොහෝ කරුණු කාරණා කතා කෙරුවා. අද අපි පොඩ්ඩක් ගිය සතියේ කතා කරපු කරුණු වලට වඩා ඔබට ගිහිල්ලා වැඩිපුර යමක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මුහුණ දෙමින් ඉන්න මේ වසංගත තත්ත්වයක් එක්කලා අපේ ඇදහිල්ල, එහෙම නැත්නම් අපේ විශ්වාසය යම් වර්ධනය වීමක් තියෙනවා. අපි තාමත් දෙවියන් වහන්සේ තුල ඉන්නවා. මොනවා වුණත් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා කියන තැනට තමයි අපේ ජනතාව ඇවිල්ලා තියෙන්නේ. අපි ගෙවල් වල ඉඳගෙන යාඥා කරනවා, දෙවියන් වහන්සේව අත්දකිනවා, උන්වහන්සේට කන්නලව් කරනවා. ඒවා නැවතිලා නැහැ. පවුලක් හැටියට අපි යාඥා කරන තත්ත්වයන් තියෙනවා. හැබැයි අපිට සලකන්න වෙනවා අපි ධර්මෝපදේශයෙන්, ඥානෝපදේශයෙන් ඉගෙනගත්ත සමහර කාරණා ගැන සලකනකොට ණයුක්තිය ඉෂ්ට කිරීම පිළිබඳව. දැන් උදාහරණයක් තමයි ඉරුදා දිව්‍ය පූජාවට සහභාගී වීම. ඒක අනිවාර්යෙන් සහභාගී විය යුතු දෙයක්. හැබැයි මේ වසංගත තත්ත්වයක් එක්කලා අපිට සිද්ධ වෙලා තියෙනවා පියතුමනි, රූපවාහිනියෙන් දිව්‍ය පූජාව නරඹන්න. එතකොට සහභාගීත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, දිව්‍ය සබ්සාද වහන්සේ ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සමහරට YouTube එකෙන් විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කරන මේ දිව්‍ය පූජාවන් සහ අනිකුත් වත්පිළිවෙත් අපි අද මේවා නරඹන එකක් තමයි කරන්නේ. සහභාගීත්වයක් නැහැ. හැබැයි අර මම මුලින් කිව්වා වගේ නොපෙනෙන දෙයක් කෙරෙහි අපිට විශ්වාස කරන්න සිද්ධ වෙලා තියෙනවා. සුදු පාවුලුතුමා උගන්වලා තියෙනවා අපිට නොපෙනෙන දේ කෙරෙහි විශ්වාස කරන්න, නොපෙනෙන දේ කෙරෙහි බලාපොරොත්තු වෙන්න. මොකක්ද මේ අද වසංගත තත්ත්වයටත් එක්කලා
ණයුක්ති ඉෂ්ට කිරීම පිළිබඳ කියන කාරණය සහ මේ තාක්ෂණික කාරණා වල අපි එල්බ ගැනීම පිළිබඳ ඔබ වහන්සේට කියන්න තියෙනවා. අවුරුක්මල් අපි ආයේ අපේ මාතෘකාව පොඩ්ඩක් මතක් කරගත්තොත් එහෙම පශ්චාත් කොරෝනා වසංගතය තුළ ශ්‍රී ලංකේය කතෝලික සභාව. එතකොට දැන් පශ්චාත් අපි උපකල්පනය කරනවා රෝගයෙන් පසුව බිහිවන ලෝකයේ තුල සමාජය තුල අපේ සභාව කොයි බටද? ඒකනම් කතා කරන්නේ. එහෙම බැලුවම ඇත්තම අපිට දකින්න අපිට පෙනෙන අපට හැඟෙනවා ගොඩාක් දේවල්. ඉස්සර දී පූජාව සම්බන්ධ තිබුණේ ඔබ කිව්ව ආකාරයෙන් නයුක්තියක් පිළිබඳ හැඟීම පමණක්ද? අද මොකද වෙලා තියෙන්නේ? දැන් බලන්න අද ජනතාවක් ඇවිල්ලා කටින් ඉල්ලනවා. අනේ පියතුමනි දී පූජා කවද්ද පටන් ගන්න යලුතෙන් ආයේ? කවද්ද පල්ලි අරින්නේ? මේ වචන මිසන ගේල කතා කරන්නේ නැද්ද? දැන් වෙනදට වඩා මා ලුක්ෂාල සාපිපස ඇතිලන් ජනතාව තුර අපි දී පූජාවට යා යුතුයි යන්නම ඕන. මේකට අපේ ජීවිතය අවශ්‍ය දියක්ගේ තත්ත්වෙට අද කතෝලිකයා නැඹුරු වීම පවතිනවා. මේක විශාල පරිවර්තනයක්. මොකද මේ වෙනදට වඩා අද බාල මහලු තරුණ හැම කෙනෙක් කතා කරලා කියන්නේ අපිට දී පූජාව ඕන. එහෙමනම් අනෙක් දේවල් නෙමෙයි. දැන් සමහර අපි දැක්ක අතීතයේ මහා මෙගා සම්දර්ශන ආගමික නාමයෙන් නමුත් සියල්ල පස්සකට ගිහිල්ලා දෝ මන්දා අද ජනතාවක් ඉල්ලන්නේ දී පූජාව දිව්‍ය පූජාව. මෙන්න පශ්චාත් වසංග සමය තුළ ඇතිවන්නා වූ තවත් ඉතාම සුභවාදී ප්‍රගමනයක් වර්ධනයක්. දී පූජාව අවශ්‍යයි. දැන් මතක් කළා නායුක්තිය සම්බන්ධයෙන් කාලවකවානු අනුව අපට හැකියාවක් නැහැ දී පූජාවන් පවත්වන්න දේවස්ථාන ඇරලා. නමුත් අපට දී තිබෙන අවසරයක් හැකි මොනෑම හෝ ක්‍රමයක් උපයෝග කරගෙන ජනතාවට සම්බන්ධ වන්න උත්සාහ කරන්න. දැන් අපි දකින ගොඩක් තැන්වල ශබ්ද වාහිනී පද්ධති හයි කරලා දී පූජාව ඇසෙන සස මේ සංවල. ඒකට ගෙදර ඉඳගෙන බොහෝ දෙනෙක් දී පූජාව අසනව නිකමැසීමක් නෙමේ මතක් කිරීමක් කර තිබෙනවා. අභ්‍යන්තරික සුදානමකින් එකත් පස්ව සම්බන්ධ වන්න කියලා දී පූජාවට. දැන් මෙන්නට වඩා මිනිසියන් ගෙදර ඉඳගෙන ඊටාම ගරු ගැඹිරත්වයකින් ඊටාම එකත් පස් අධ්‍යක්ීමකින් දැන් සම්බන්ධය පටන් ගන්න තියෙනවා. ඒ පමණක් නෙමෙයි. දැන් අපි ඔබ කිව්ව ආකාරයෙන්ම රුක්මල් ධර්ම උපදේශය පොඩ්ඩක් ඇනෙඩලා තිබෙන්නේ. හැබැයි ඒ මොනයි කියලා බලන්න අද මොකද වෙලා තියෙන්නේ. මේ තාක්ෂණ ක්‍රම මත උපයෝග කරගෙන අපේ ගොඩාක් තනතර ළමාලා පටින් දැන් ගවේෂණය කරනවා. මේ තාක්ෂණය උපයෝග කරගෙන දී පූජාවේ ආරම්භය, එහි ප්‍රගමණය, විකාශය මේ සියල්ල අපට වඩා ගොඩක් දරුවෝ දන්නවා. වැඩියෙන් වඩා ගොඩක් දරුවෝ මේ අධ්‍යයනය කරමින්, සොයා බලමින්, නිරීක්ෂණය කරමින් මේ යන ගමන දැන් දරුවන්ට කාවේ දීලා තිබෙනවා. සත්‍යතාවය, ඒ තිබෙන නිපුණත්වය, මායහැඟි බව, සත්‍යතා අධ්‍යක්ීම් කතරම් ව්‍යාප්තව පවතිනවාද කියන එක. දැන් මේ සියල්ල තුල තමයි දරුවන් දැන් ජීවත් වෙන්නේ. අලුත් ධර්ම උපදේශයක්, නව ඥාන උපදේශයක් පටන් ගන්න තිබෙනවා දැන් ගෙදර තුලම. දැන් බලන්න Zoom තාක්ෂණය වේවා, වෙනයම් තාක්ෂණික අත්දැකීමක් වේවා, නැතිනම් සම්බන්ධීකරණ මාර්ගගත අධ්‍යාපන ක්‍රමයක් වේවා, මේ සියල්ල තුලින් වෙනදාට වඩා සභා සම්ප්‍රදාය පමණක් නෙමෙයි විශ්වීය කියන වචනය ඉතාම ලස්සනට නිර්වචනය වීම පවතිනවා. විශ්වීය කතෝලික අද පාපහන්සේ කුමක්ද කියන්නේ රෝමේ වතිකානයේ ඉඳලා ගෙදර ඉඳගෙන සංවේදී වෙලා අනුගත වෙලා සවන් දීලා අනුගමනය කරන්නට ජනතාවක් පැලගැසිලා ඉන්නවා. ඒ පමණක් නෙමෙයි ඈත එපිට දුරටක තිබෙනා කුඩා මීසමක දී පූජාවට පවා අද ගෙදර ඉඳන් සදහැවත දෙහිලිවන්තය සම්බන්ධ වෙනවා ඉතාම ගරු ගැඹිරන්දමින්. දැන් මේ සියල්ල දිහා බැලුවා අපි දකිනවා පශ්චාත් වසංග සමය තුල නව ප්‍රභේදයන් සභාව තුල මේ සියල්ල අපි අත්දකින්නා වූ කරුණු කාරණා ශ්‍රී ලංකේය කතෝලික සභාව හැටියට. තව කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි කතා කරන්නා වූ මීසම් සංයුතිය වෙනස් වේවිද? දැන් පෙර පරිදි අපට හැකියාවක් තිබෙනවද මීසම් සංගීතවල පමණක්ම ගොනු වෙලා මේ අත්දැකීම් ලබන්නට? දැන් කෙනෙක් කියන්න පුළුවන් නගරවල එහෙම කරන්න බෑ දැන් කියලා. ඔව් එතෙමෙන්න පුළුවන්. දැන් මීසම් මට්ටේ ඔබට එතකොට මට අවකාශය කොතන තිබෙන්නේ මම එතනට ගොස් සම්බන්ධ වීමක් අත් දකින්නවා. දැන් ඒක අදහස් වන්නේ නැහැ අර සංගීත වෙනස් වුණා කියලා. දැන් දී පූජා සම්බන්ධව මම අද ඉන්නේ කුරුණෑගල. මම හෙට ඉන්නේ කොළඹ.
මං අනිත් දෙන්නේ ගාල්ලේ. අවකාශය අනුව මං දීපු පූජා සම්බන්ධය. හැබැයි ඒක අදහස් වෙන්නේ නැහැ මං මිසම් සංගෙන් ඈත් වුණා කියන එක. නමුත් අර ඔබටගේ සීමාවල් තුළ ජනතාව කය පෙළ ගැසෙනවා. මේ ධර්මතා අධ්‍යක්ීම් එක්ක විශ්වාසයේ කටයුතු කරන්නට ඉන්නව තැන කරුණු කාලස පරීක්ෂා බලමින්. එතකොට මේකත් පශ්චාත් යුගයේ අපි අත්දකින්නට යන තවත් කාරණාවක් කියලා කියන්න පුළුවන්. මොකද ඒක ඔබට ගිය නැත්නම් අපි කියන සීමාවලින් ඔබට ගිය අත්දැකීමක් කියන එක. ඒතකොට පා දැන් මෙහෙම මම ඇහුවොත් දැන් අපි මේ ප්‍රවේශ වෙලා තියෙන එහෙම නැත්නම් අපි මුහුණ දෙමින් ඉන්න මේ වසංගත තත්වයත් එක්ක කතෝලික සභාව යම් විදියකින් මුහුණුවර වෙනස් කරගනිමින් නව තාක්ෂණයේ උපයෝගී කරගනිමින් යම් දවසක රට එහෙම නැත්නම් ලෝකයේ සාමාන්‍ය තත්ත්වයට පත් වුණත් දිව්‍ය පූජාවන් පැවැත්වීම එහෙම නැත්නම් ණය යුක්ති ඉෂ්ට කිරීම වගේ දේවල් වලදී තවත් කාරණයක් අංශයක් වගකීමක් කරගන්න පුළුවන් වෙයි දානාගතයේ දවසක. අනිවාර්යෙන්ම අනිවාර්යයෙන්ම. මොකද බැඳීම් පැවතීම තුළ තමයි විශ්වාසය වර්ධනය වන්නේ. එතකොට ඒ බැඳීම තමත් විග්‍රහ කරලා තීව්‍ර ශක්තිමත් කරන්න කොහොමද? අවබෝධයත් එක්කනේ. ඔව්. ඒක අවබෝධය දෙනකොට තමන්ගේ හදවත දැනෙනවා, තමන්ට හැඟීමක් ඇති වෙනවා. දෙවියන්ගේ සමීපතාවය, උන්වහන්සේගේ ආදරයත් දකින ජීවිතයකද මම ලඟ වෙනකොට මට දැනෙනවයි කියන එක මාගේ යුතුකම, මාගේ වගකීම, මාගේ ජීවිතය. මේක නෑ යුක්තිය කියලා කියන්නේ. එතකොට අන්නේ අලුත් විග්‍රහයට සභාව ගමන් කරනකොට අර ඇදහිලිවන්තයා පරිණත වෙනවා. ඉන්නව තැනට වඩා අඩියක් දෙයක් ඉස්සරහට ගිහිල්ලා අත්දකින්නව පරිණත භාවිත කතා කරන්නව විශ්වාසය තමයි දැඩිව නොවෙනස් අත්දැකීමකට පත්වන්නේ. නොවෙනස් අත්දැකීමක්. ඒක හරි වැදගත් වෙනවා. මොකද ඒක විතෙන් වින අත්දැකීමක් විශ්වාසයක් නෙමෙයි, ශක්තිමත් ඒකායන පද්ධතියක් තුළ අත්දකින්නව ජීවිතයයි. මෙන්න විශ්වීය අත්දැකීම විශ්වීය කතෝලික විවරණය කියන එකට වඩාත් ලංවීම පවතිනවා කියලා මට නම් හැඟෙන්නේ. මේ කෝවිඩ් වසංගත තත්ත්වයෙන් පස්සේ අපි මේ කතා කරන ඔය වෙනස් වීම, එහෙම නැත්නම් අලුත් මුහුණුවර මොනතරම් දුරට අපේ තරුණ තරුණිය පිළිගන්න පුළුවන් වෙයි, තරුණ තරුණියන් මේ කාරණේ බාර ගන්න පුළුවන් වෙයි, ඒගොල්ලෝ සූදානම් වෙයි, අපිට හිතා ගන්න පුළුවන් අපේ වැඩිහිටි පරම්පරාව මේකට සම්පූර්ණයෙන්ම එහෙම නැත්නම් ඉක්මනින්ම මේ කාරණේ වැළඳ ගනී, මේ කාරණේ පිළිගනී කියලා. මොකද්ද පාද දැන් අපිට දැන් ඉඳලා මේ සම්බන්ධයෙන් මොනවාරි සංඥාවක් ඒගොල්ලෝ දීලා ඇති? මේ රූපවාහිනිය මගින් දිව්‍ය පූජාව නැරඹීම, අනිකුත් වත්පිළිවෙත් ජපමාලේ වගේ උච්චාරණය කිරීම දේවල් වලට රූපවාහිනියෙන් නැරඹීම, මේ කාරණා මොනතරම් දුරට අපේ වැඩිහිටි පරම්පරාව පිළිගන්න සූදානම් වෙයිද? සභාවක් හැටියට කොහොමද මේ කාරණා ඒගොල්ලන්ට අපිට අවධාරණය කරන්න වෙන්නේ මේ වසංගත තත්ත්වයත් එක්කලා පාද? මම දෙන මොකද උදාහරණයක් මල් රුක්මල්. මොකද දැන් මම දකින හොඳාකාරම දකින දෙයක් තමයි අද gedere ඉන්න වැඩිහිටියා තමන්ගේ දුවටයි පුතාටයි කියන අනේ පුතේ දුවේ මට සම්බන්ධ කරලා දෙන්න මගේ දුරකථනය දී පූජාව අහන්න, මට දාලා දෙන්න රූපවාහිනිය අර සංවාදයේ බලන්න, නිකන් සංවාද නෙමෙයි මේ ආගමික සංවාදයේ. එතකොට අද ඔබ දන්නවා ඇති අපේ ලංකාවේ නම් බහුතර කතෝලිකයන් නරඹනවා වර්බුම් රූප නාලිකාව. වෙනදාට වඩා ඉතාම සංවේදීව, ඉතාම ලෙන්ගතුව, ඉතාම කිට්ටුවන්තව අද එක ලඟ වෙලා තිබෙනවා. ඒ කියන්නේ වැඩිහිටියන් දැන් දන්නව ඒ රූපහින නාලිකාව හරහා, වර්බුම් නාලිකාව හරහා අපට විශ්වාසය ගොඩනගාගන්න දෙන්නව ශක්තිය දැන් අපි පිළිගන්න සූදානම් වෙන්න ඕනේ කියන එක. ඒත් එහෙමනම් වැඩිහිටියන් අද පිළිරන් ඉවරයි මේ අත්දැකීම. ඒ පමණක් නෙමෙයි, දුර්ගතණින් පවා, ජංගම දුර්ගතණින් පවා තමන් අත්දකින්නාව ඒ විශ්වාසය තම ශක්තිමත් කරගන්න ගන්නාව ශක්තියෙන් එක්ක යන හැමතැනම රැගෙන ගොස් ඒ පණිඩ බෙදාන උත්සාහ කිරීමක් කරලා තියෙනවා, කරනවා. ඉතින් ඒ දිහා බලන අපි දකින එකක් තමයි බෙහෙදයකින් තොරව මම වැඩිහිටියද, මම ලබන අපිටද, මම තරුණේද, තරුණියද නෑ, එහෙම නෙමේ. හැම කෙනාම ඒ තිබෙන්නා මෙවලම අතර අරගෙන කලයුත්ත කරන්නට අද පෙළඹිලා තියෙනවා. ඒ නිසා ඒ ශක්තියින් තවත් වැඩි වර්ධනය මිසක් අඩු වෙන්නේ නැහනේ. එහෙම ඉස්සරහට අපි දකින දෙයක් තමයි වැඩිහිටියන් පවා නතු වෙලා, අවනත වෙලා, ලෙන්ගතුව මේ සියල්ල වළඳගෙන අත්දකින්නව ජීවිතය අලුත් තත්වයක් කරගෙන යන්නට ඔවුන් සැදී පැහැදින්නවා කියන අපිට තාම විශ්වාසයෙන් කියන්න පුළුවන්. පියතුමනි, ඔබ වහන්සේට කියන්න පුළුවන්ද, ඔබ වහන්සේ ගිය සතියේ අපිත් එක්ක පුංචි සඳහනක් කෙරුවා, අතීතයේ විවිධ වර්ෂවල යම් යම් වසංගතාව, ඒ වසංගතවලට මුහුණ දුන්න මිනිස්සු
විශේෂයෙන් උදාහරණයක් හැටියට අපිට කතා කරන්න පුළුවන් ජුසේවාස් පියතුමා මේ ලංකාවේ සංචාරය කරමින් ඉන්නකොට වසූරිය වසංගතය ආවා. උන්වහන්සේත් දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධ වෙලා යාඥා කරලා ඒ වසංගත තත්වය මේ රටෙන් පහකරන්න උන්වහන්සේ ක්‍රියා කෙරුවා. අතීතයේ ඉඳලම මේ අපිට අපි කියන විදියට අපි අදහන විදියට අපි කතා කරන විදියට අතීතයේ ඉඳලම මේ වසංගත තත්වයන් වලට මුහුණ දීලා තිනවා. අපිට පුළුවන්කමක් තියනවාද එදා අපේ විශ්වාසය සහ අද අපේ විශ්වාසය යම් සංසන්දනයක් කරන්න පුළුවන්ද? එහෙම කරන එක වටිනවද? මොකද්ද මේකේ தත්ත්වය පියතුමෙනි? මෙහෙම රුක්මල්, දැන් විශ්වාසයල් ගත්තම මේක විවිධ අත්දැකීම් එක්ක විග්‍රහ කරන්න පුළුවන්. අයි මෙහෙම ගම්මුකෝ. උපස්ථාන සේවය, උපකාරය, ලෙංගතු වීම, ආධාර කිරීම, ස්වේච්ඡා හැඟීම. දැන් මේ සියල්ල එදත් අදත් හෙටත් අපේ ස්වභාවත ගුණ වෙලා තිබෙනවා. බලන්න අතීතය අරගෙන ඕන අවසංගතයකදී කවුද ඉස්සරහට ආවේ? කතෝලික ඇදහිලිවන්තයා. මේ ලෝකයේ අත්දැකීමයි, මේ ලෝක ඉතිහාස ඉවර කිරීමයි. නිහඬව මහා කෑමවර්ග හිවිගෙන නෙමෙයි, නිහඬව ඇවිත් උපස්ථාන කිරීම, අපපකාර කිරීම. දැන් අද බලන්න අද ගොඩාක් ප්‍රශ්න කතා කරන ප්‍රශ්න තමයි සංක්‍රමණ ප්‍රශ්නේ නේ, සංක්‍රමණ ප්‍රශ්නේ. බලන්න ඉතාලිය, යුරෝපේ බලන්න කවුද ඉස්සරහට ඇවිත් තිබෙන්නේ? කතෝලික ස්වේච්ඡා සංවිධාන. කැමීම දෙනවා, උන්ට ආධාර උපකාර කරනවා, නිහඬව මේ දේවල් කරන්නේ. මේ දේවල් නිකම්ම නෙමෙයිනේ, විශ්වාසයේ ප්‍රදරි කරගෙන. බලන්න තෙරේසා මෞතුමිය මේ මහා සංගත මැද්දෙත් ගමන් කරලා ඉතාම ආදරයෙන් ඔවුන්ව තුළු කරගෙන කතා කරේ මොකද්ද? විශ්වාස ජීවිතය. මේ තමයි තීව්‍ර කරන ජීවිත පද්ධතිය අත්දැකීම්. නිකම්ම දෙයක් නෙමෙයි, විශ්වාසයත් ගමන් කරන්නා වූ ජීවිතී මහා ගමන් කරවීම. එදත් එහෙමයි සභාව තුළ, අදත් එහෙමයි සභාව තුළ, හෙටත් එහෙමයි සභාව තුළ. මේක ස්වේච්ඡ හැඟීමෙන් දෙවියන්ට කරන්නා වූ දෙවියන්ට ලබා දෙවන සේවා අත්දැකීම තුළ, මාගේ විශ්වාස ජීවිත අත්දැකීමේ තවත් කෙනෙක් වෙන කැප වෙනවා කියන හැඟීම තුළ කටක ජීවත් වීම තමයි මේ තා මැනවින් අත්දැකීමක් එක්ක ලබා දී තිබෙන්නේ අපිට. පියතුමනේ, ඔබ වහන්සේ කතා කෙරුවා අප උපස්ථාන පිළිබඳව. මම හිතන්නේ සහය වගේ මන් දන්න විදියට කතෝලික සභාවට මේ අප උපස්ථාන කියන කාරණේට අතීතයක් තියෙනවා. එදා ඉඳලම අප උපස්ථානේ නියැලුණා. ඒ කාරණේ ඊටාම මනවින් ඉෂ්ට කෙරුවා. වර්තමානයේ මේ වසංගත තත්වයක් එක්කලා පියතුමනේ කොහොමද මේ අප උපස්ථාන කියන කාරණේ ජනතාව අතරට ගෙන යන්නේ? ඒ සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වීම පිළිබඳව අපිට ටිකක් විස්තර කරන්න පුළුවන්ද? ඔරුක්මල්, අපේ සභාව තුළ තිබෙනවා, තියෙනවා, හැමදාමත් තියෙනවා අසල් විසියාට කරන්නා වූ සේවාව නිහඬව කරමින් උපරිමයට කරන්න ඕනේ කියන එක. දැන් බලන්න ස්වේච්ඡා සේවය ගන්න සභාව තුළ කෙතරම් නිහඬව ඉෂ්ට කරනවද? දැන් පසුගිය කාලේ අපි දැක්ක ගංවතුර උදුර කොයිතරම් නිහඬව ගොස් එකිනෙකාව සොයා බලමින් කටයුතු කළ සභාව, සභාවේ අනුගාමිකයන්, ඇදහිලිවන්තයන්. එතකොට මේ යාන්ත්‍රණය තුළ අපි දකිනවා ස්වේච්ඡාසේ අපපස්ථාන කිරීම, අනිත් කෙනා කෙරෙහි වැයවීමෙන් කැපවීමෙන් කරන්නා වූ සේවාව. දැන් මේ කොරෝනා යුගය තුළදී අපි ගොඩක් දකින දෙයක් තමයි නිහඬව. කෑ ගහලා කියන්න යන්නේ නැහැ. ඒක අපේ දෙයක් නෙමෙයිනේ. අපි දෙවියන්ට කරනවා නම් මේ දේ ඉෂ්ට කරන්න ඕනේ ගැඹුරින්, කැපවීමකින්, ඒත් නිහඬව. බලන්න තෙරසා මෞතිය බලන්න. එතුමිය කියනවා මට රුපියල් ලක්කෝටිය තුම මේ දේ කරන්නේ නැහැ. මට මේ දේ කරන්න බෑ. හැබැයි දෙවියන් තුළ, දෙවියන්ගේ ආදරයෙන් මේ දේ කරනකොට මට නිරයාසයේ කැපවීමෙන් ආදරයෙන් මට මේ දේ කරන්න පිළිවන්. සභාව කරන්නේ ඒකයි. නිරයාසයෙන් කැපවීමෙන් ආදරයෙන්. කුමක් නිසාද? දෙවියන් තුළ තිබෙනා වූ ජීවිත අත්දැකීමේ මහා අත්දැකීම් ජීවිත ප්‍රවර්ධනය නිසා. දෙවියන්ගේ ආදරේ මමත් කොටස්කර නිසා කියන හැඟීම හැමතැනතුරම තිබෙනවා. ඒ නිසා තමයි උපස්ථාන කිරීමේදී විශේෂ මේ කාරණේ තුළදී නිහඬව ගොස් සොයා බලා කටයුතු කරමින් දෙන්නා වූ සහයෝගය උපරිම කරන්ට සභාව කැප වෙලා ඉන්නේ කියන එක ඉතා පැහැදිලි. ඒ නිසා මේ කාලයෙන් පස්සෙත් අපි දකින දියත් තමයි සභාව වැඩි බණක් මේ විදිහට කැප වෙලා කටයුතු කරාවි. අනිත් අය හොයා බලමින්. එතකොට අඩු ආදායම්ලාභී අය කවුද? උපස්ථාන කරන්න කොහොමද එයාට? රෝගීන් කවුද? උදා ආදර කරන්න කොහොමද එයාට? අනේ සියල්ල සොයා බලා කරන ක්‍රියාවලිය තුළ අලුත් අත්දැකීමක තවත් සභාව පියවර තබාවි. එකිනෙකා කෙරෙහි සොයා බලා, එකිනෙකා ආධාර කරන්ට අපි ගමනක් ආරම්භ කරන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් මේ පශ්චාත් කොරෝනා සමය තුළ ඒකීය ඉෂ්වීය සභාවක් හැටියට.
හොඳයි හිතවතුනි, අපි විශ්වාසී ජනතාවක්. ඒ විතරක් නෙමේ රටක ලෝකයක සමාජයක වසංගත තත්ත්වයක් උවදුරක් ගැටලුවක් මතුවාම ඒ ජනතාව කෙරෙහි බලන අප උපස්ථාන කරන්න ආධාර උපකාර කරන ජනතාවක්. ඒ විතරකුත් නෙමේ අපි නොපෙනෙන දේ කෙරෙහි දැඩි ලෙස විශ්වාස කරන ජනතාවක්. ඉතින් එහෙමනම් අද අපේ මේ වැඩසටහන සඳහා වෙන් වෙලා තියෙන කාලය අවසන් වෙනවා. ලබන සතියේ අපි පශ්චාත් කොවිඩ් වසංගත සමය තුල කතෝලික සභාව පිළිබඳව කතිකා කරන්න ලබන සතියේ ඔබ හා සමග එක් වෙනතුරු අපි මෙතනින් නිහඬ වෙනවා. අදත් මතක් කරනවා කොවිඩ් වසංගතය මේ ලෝකෙන් අපේ රටෙන් අපේ සමාජයෙන් සදාටම තුරන් කරන්න සෞඛ්‍ය අංශ අපට දී තිබෙන උපදෙස් අපි નિયમિત විදියට පිළිපදින්න උත්සාහ කරමු සහ ඒ සඳහා කැපවෙමු. එහෙමනම් අපි මේ වැඩසටහනින් සමු ගන්නවා. තවත් සතියකින් හමු වෙනතුරු ඔබ සැමට ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියතුමනි. ජේසු පිහිටයි.